නාඩගම් කාර්යෝ කතාවේ මුල ඉඳලම සාරාලා දිහා අනුකම්පාවෙන් බලපු කෙනෙක් තමයි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. සාරාට හිරගෙදරට යන්න උන වෙලාවල් වලදී වගේම සාරා ඉස්පිරිතාලේ හිටිය වෙලාවෙත් හාමුදුරුවෝ සාරාට ගොඩක් උදව් කළා. කසිපු බිස්නස් එක වැරදි ව්‍යාපාරයක් කියලා ඒක නතර කරන්න කටයුතු කළෙත් ලොකු හාමුදුරුවයි මාස්ටර්ුයි එකතු වෙලා. සාරාලට කරන්න රස්සාවක් නැතුව ඉදී ඒ අයට එයාලගේ තියෙන ශක්තියින් දුර්වලතා වගේම එයාලට තියෙන අවස්ථා තර්ජන මේ දේවල් ගැන පොතක සටහන් කරන්න කියලත් හාමුදුරුවෝ සාරාලට කිව්වා. රස්සාවක් ගැන කල්පනා කර කර ඉන්න මේ අයට අර රස්සාව කරන්න ඔය ළමයි මේ රස්සාව කරන්න කියලා හාමුදුරුවෝ ඒ අයට කියන්න ගියේ නැහැ. තමන්ගේ ශක්තියින් අඳුනගෙන තමන්ට කරන්න පුළුවන් දෙයක් ගැන ඒ අයට හිතන්න ලොකු හාමුදුරුවෝ ඉඩ දුන්නා. ඒ වගේම කාටත් පුදුම හිතෙන සිදුවීමක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. හාමුදුරුවෝ සාරාලට කිව්වනේ පන්සලේ පොල්ලෙලි තියෙනවා කියලා. ඒ වගේම පොල්ලෙලි වලට වඩා තියෙන්නේ පොල් කියලාත් හාමුදුරුවෝ කිව්වා. ඉතින් කොහොම හරි අවසානයේදී හාමුදුරුවෝ සාරාට කිව්වනේ පොල්ලෙලි ටික නම් අරගත්තට මට ප්‍රශ්නයක් නැහැ. ඒත් පොල් ටික විකුණලා සල්ලි ගෙනත් දෙන්න කියලා. ඒ වෙලාවේ නම් සාරාගේ මූණ අමුතු වෙනවා අපි දැක්කා. ඉතින් ඇත්තටම හාමුදුරුවෝ සාරාට මෙහෙම කියන්නේ නැත්තේ පොල් එලි බිස්නස් එකට වඩා පොල් විකුණලා ගන්න පුළුවන් ලාභය වැඩි කියලා සාරාලට පෙන්නලා දෙන්න හේතුන නිසාද? එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියලා ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.